අදත් මගේ YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් කුඩමෝස්තරයක් අඳින විදිය. ඉතින් මේකෙදි මම ඊටාම සරල හැඩතල තමයි යොදාගන්නේ. පුංචි ළමයෙකුට උනත් අඳින්න පුළුවන් විදිහට ඊටාම පහසුවෙන් තමයි මම මේක අඳින්න හදන්නේ. ඉතින් මට මේකට අවශ්‍ය වෙනවා කවකටුව. ඉතින් කවකටුව පාවිච්චි කරාම අපිට ගොඩක් ලේසි කොලේ සමානව නවලා බෙදා ගන්න අවශ්‍ය නැහැ කවකටුව තියලා අපිට පුළුවන් කොහොමද හරි මැදට එන්නේ කියලා බලා ගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලටත් පුළුවන් කවකටුව පාවිච්චි කරලා මෙන්න මේ විදිහට රවුමක් ඇඳ ගන්න. ඉතින් මේ රවුම ඇඳගත්තට පස්සේ අපිට ගොඩක්ම ලේසි කුඩමෝස්තරේ අඳින්න. ඔයාලා දන්නවා කුඩමෝස්තරේට පැති 8ක් එනවා කියලා. ඉතින් මෙන්න මේ හරි මැද කවකටුවේ තුඩ තියපු තැන එතනට අපි මේ විදිහට කෝණමානේ තියා ගන්නවා. කෝණමානේ හරි මැද තමයි මේ කොලේ හරි මැදට තියාගන්නේ. ඉතින් මේ විදිහට තියාගත්තට පස්සේ අපිට පුළුවන් බිංදුව අංශක 45 ඊට පස්සේ ආය අංශක 90 ඊට පස්සේ අංශක 45 ඒ වගේම ආයෙත් බිංදුව තියෙන තැන සලකුණු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට සලකුණු කරගත්තාම අපිට කොටස් 8 ඇඳගන්න ගොඩක්ම ලේසි. ඉතින් ඊට පස්සේ කව කෝණමානේ අනිත් පැත්ත හරවලා අපි අන්තිමටම ඇඳගත්ත සලකුණ ගාවයි මුලින්ම ඇඳගත්ත සලකුණටයි සමාන වෙන විදිහට මේ කෝණමානයේ තියෙන අංශක බිංදුවේ රේඛාව තියාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ආයමත් අංශක 90 ඒ වගේම අංශක 45 ඒව දෙක ලකුණු කරගන්න. එතකොට අපිට මේ කුඩමෝස්තරයට අවශ්‍ය කරන කොටස් 8 ඇඳගන්න පහසු වෙනවා. දැන් තියෙන්නේ අඩිරූල තියලා මේ කොටස් 8 අපිට ඇඳගන්න. එතකොට මෙන්න මේව සමාන වෙන විදිහට අපි අර සලකුණු කරගත්ත කොටස් වල තියලා අඩිරූල පාවිච්චි කරලා අපිට ඉරි ටික ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ ඉරි අඳිනකොට ඔයාලා හරි මැද සලකුණු කරගත්තානේ අපි කවකට තියපු තැන තියෙනවනේ එතනත් එක තමයි යා කරන්න ඕනේ. එහෙම නැතුව යා කරොත් වැරදි. ඉතින් අපි යා කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට ඔයාලට පේනවා පීස හයක වගේ කොටස් 8ක් වෙන් වෙලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට නෙමෙයිනේ කුඩමෝස්තරය අඳින්නේ. ඒ නිසා මෙන්න මේ තැනේ ඉඳලා අනිත් තැනට යා කරගන්නවා. ඉතින් වටේටම කොටස් වලට මෙන්න මේ විදිහට යා කරගන්න ඕනේ. එතකොට තමයි අපිට කුඩමෝස්තරය අඳින්න ඕනේ කොටස් ටික සම්පූර්ණ වෙලා එන්නේ. ඉතින් අපි මේ විදිහට කොටස් ටික සම්පූර්ණ වැඳගත්තට පස්සේ අපි අර මුලින්ම ඇඳගත්ත වෘත්තය මේ විදිහට මකල ඉවත් කරගන්න ඕනේ. එතකොට තමයි කුඩමෝස්තරේ එන රටාව මෙන්න මේ විදිහට පේන්නේ. ඊට පස්සේ අපිට ඕනේ කරනවා අමතර කඩදාසියක්. ඔයාලා දන්නවා හැමතිස්සෙම අපි මෝස්තරයක් අඳිනකොට මෝස්තර ඒකකයක් පාවිච්චි කරලා තමයි මෝස්තරේ සම්පූර්ණම ඇඳගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට අමතර කඩදාසියක් අරගෙන ඔයාලගේ මෝස්තරේ අඳින කොලේ, ඒ කියන්නේ අපි හදාගත්තනේ දැන් දල සටහනක් වශයෙන් කුඩමෝස්තරේ අඳින්න ඕනි කොටස, එයින් එක් කොටසකට හරි කොටස් දෙකකට හරි ඔයාලට පුළුවන් ඒකකයේ සකස් කරගන්න මේ විදිහට අමතර කඩදාසියක් පාවිච්චි කරලා. ඉතින් මම ලේසියෙන්ම මෙන්න මේ විදිහට මුල් එන විදිහට කොලේ නමා ගත්තා. එතකොට මට ගොඩක් ලේසියෙන් මේ වගේ අපි ඇඳගත්ත වටේ කොටසේ සලකුණක් යෙදුවට පස්සේ ඒක අඩිරූලෙන් යා කරලා පුළුවන් මේ කොටස සකස් කරගන්න. ඉතින් මම ඒ විදිහට තමයි ඉක්මනින්ම සකස් කරගන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිට මේක මැනලා හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදාගන්න. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ඒකකයේ කපලා වෙන් කරගන්න එක. ඉතින් කපලා වෙන් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ අපි අඳින කුඩමෝස්තරේ ඇඳගන්න. ඉතින් මම දැන් මේ ඒකකයේ සකස් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම අද කිව්වා ඉතාම ලේසියෙන් අඳින්න පුළුවන් මෝස්තරයක් තමයි ඔයාලට කියලා දෙන්නේ කියලා. ඉතින් මම අඩිරූලෙන් මෙන්න මේ විදිහට තීරුවක් අයින් කරගන්නවා. ඒක කුඩේ වටේටම එන විදිහට තමයි එතකොට ඇඳෙන්නේ. ඉතින් මේ විදිහට අඩිරූලේ තියෙන අර කොටස් වලින් ඔයාලට පුළුවන් ඉක්මනින්ම රේඛාවක් සමානව ඇඳගන්න. ඉතින් මේ රේඛාව ඇඳගත්තට පස්සේ ඔයාලට පුළුවන් සමානව එන විදිහට මෝස්තර කොටස් අඳින්නත්, එහෙම නැත්නම් සමානව එන්නේ නැති විදිහට අඳින්නත්. ඉතින් මම අද අඳින්නේ සමානව එන්නේ නැති විදිහට. ඒ කියන්නේ අපි වටේට මෝස්තරේ ව්‍යාප්ත කරාම සමහර කොටස් වල කෑලි වශයෙන් තමයි පිටපත් වෙන්නේ. ඉතින් ඒ විදිහට කුඩ මෝස්තරේ ඇඳට කමක් නැහැ. මොකද එතකොට තමයි ගොඩක් ලස්සනක් එන්නේ කුඩ මෝස්තරේ අපි ඇඳලා බැලුවාම. ඉතින් මම මෙන්න මේ විදිහට පලාපති කොටස් ටිකක් ඇඳ ගන්නවා මෙන්න මෙතෙන්ට. ඒකත් ගොඩක් ලේසි. ඔයාලට පේනවා මේ වගේ තීරු දෙකක් ඇඳගත්තර පස්සේ
ඒක අපිට සමානව මේ මෝස්තර කොටස ඇඳ ගන්නයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඉරි ටිකක් ගහලා ඇඳ ගන්නවා. ඊට පස්සේ අග කොටස් ටික රවුන්ඩ් කරලා හදා ගන්නවා පලාපෙති වගේ එන විදිහට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලේසි මෝස්තර යොදා ගන්න. ලේසි මෝස්තර යොදා ගත්තත් ඔයාලට වර්ණ කරනකොට ඒක අලංකාරව වර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට වෙනද වගේ මම මතක් කරනවා මගේ YouTube channel එකට ඔයාලා අලුත් නම් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් click කරලා මගේ අලුත් videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඔයාලගේ අදහසුත් පහලින් comment කරන්න. ඉතින් ඔයාලට බලාගෙන ඉන්න පුළුවන් මම කොහොමද මේ මෝස්තර එකකේ සකස් කරන්නේ කියලා. ඉතින් බලන්නකෝ මම ගොඩක්ම ලේසි මෝස්තර, ඒ කියන්නේ රවුම් යොදා ගන්නවා. දැන් මම නිකන් ලියවැලක් විදිහට තමයි මේ ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරගන්න හදන්නේ. ඉතින් මම හිතනවා ඕනෙම කෙනෙකුට මේ වගේ හැඩතල නම් අඳින්න අමාරු වෙන එකක් නැහැ. නමුත් අපිට කුඩ මෝස්තරේ ඇඳලා ඉවරුණාට පස්සේ ඉතාම අලංකාරවත් විදිහට මේ මෝස්තර රටා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මම මගේ මෝස්තරේ ඉක්මනින්ම ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට පේනවා පුංචි හිස්තැනක් තමයි තියෙන්නේ. ඉතින් මේකට මෝස්තර කොටස් අඳින්න ඉතාම පහසුයි. ගොඩක් පොඩි ඉඩක්නේ තියෙන්නේ. ඉතින් මේක ඇඳලා ඉවරනාට පස්සේ තමයි අපිට අලංකාරවත්ව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෝස්තර එකකේ සකස් කරලා ඉවරයි. මට තියෙන්නේ මේක දැන් පිටපත් කරගන්න. ඉතින් ඔයාලට දන්නව කොහොමද පිටපත් කරගන්න ඕනේ කියලා. මේ විදිහට ඔයාලට පුළුවන් පැන්සලකින් පිටිපස්ස පාට කරගන්න. ඔයාලා දියසායම් වලින් පාට කරනවා නම් එහෙම නැත්නම් ඔයාලට පාට කෑල්ලකින්ම පාට කරගන්න පුළුවන්. එහෙම පාට කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට පිටපත් කරගන්න පුළුවන්. ඉතින් මම ඉක්මනින් මේක පිටපත් කරලා පෙන්නන්නම් මගේ මෝස්තරේ කොහොමද ඇඳිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මම කොහොමද මේ මෝස්තරේ ඇඳගත්තේ කියලා. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට තියෙනවා අපි පුංචි මෝස්තර කොටස් යොදාගත්තත්. ඉතින් ඔයාලටත් ඇඳලා බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඇඳලා බලන්න. ඔයාලටත් පුළුවන් වෙයි ලස්සන කුඩ මෝස්තරයක් ඇඳගන්න. ඉතින් මම අද මේ මෝස්තරේ පාට කරන්න හදන්නේ චුට්ටක් වෙනස් විදිහට. ඒ කියන්නේ මම එක වර්ණයක ප්‍රභේද වලින් තමයි පාට කරන්න යන්නේ. ඉතින් ඔයාලට සමහර වෙලාවට විභාගයට එනවා එක වර්ණයක ප්‍රභේද වලින් වර්ණ කරන්න කියලා. ඉතින් මම නිල් වර්ණයේ ප්‍රභේද තමයි මේ චිත්‍රය වර්ණ කරන්න භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා මම නිල් පාට, කළු පාට, සුදු පාට කියන වර්ණ තුන යොදා ගන්නවා. ඉතින් මම මේකට සුදු පාටයි කළු පාටයි යොදාගන්නේ නිල් වර්ණයේ ප්‍රභේදවල ලාම පැහැ හදාගන්න පුළුවන් අපිට සුදු වර්ණය එකතු කරගත්තාම. ඒ වගේම තමයි තද පැහැයක් හදාගන්න පුළුවන් කළු වර්ණය එකතු කරගත්තාම. ඒ නිසා තමයි මම මේ පාට වර්ග තුන යොදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ චිත්‍රය මම වර්ණ කළේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න.